අයිබෝවන් ඔබ සිරුදනාටම ඔව් ලෝකයේ ඉතාමත්ම දරුණු තත්ත්වයකට පත්වෙලා තිබෙන මොහොතක තමයි මම මේ ඔබව ආමන්ත්‍රණය කරන්නේ. ඇත්තටම ජීවිතය හරි පුදුමාකාරයි. කෙනෙක්ගෙන් කෙනෙක්ට උදව්ව බලාපොරොත්තු වෙනවා, කෙනෙක් කෙනෙක්ට උදව් කරනවා, කෙනෙක් ඒ උදව් බලාපොරොත්තුවෙන් තව කෙනෙකුට උදව් කරනවා. එහෙම තමයි මිනිසාගේ පරම යුතුකම මිනිසා වෙනුවෙන් සේවය කිරීම, නැතිනම් උදව් උපකාර නිසිලෙස කළමනාකරණය කිරීම. අයිබෝවන් යළිත් ඔබට ආයුෂ දිගු වන්නට, නැත්නම් සියක් ආයු ලැබ තවත් ආයු වර්ධනය වෙන්නට අපේ ආදි මුතුන් මිත්තෝ හදවතින් ප්‍රාර්ථනා කළා. එතකොට දැන් ශ්‍රී ලංකාව අපේ රට මේ ලෝකයේම විශ්මිත රටක් බවට නාසා ආයතනය සහ බ්‍රිතාන්‍ය පුවත්පත් වලින් වාර්තා කරන ප්‍රථම ඒක අපේ ආදි මුතුන් මිත්තෝ සහ අපගේ රටේ හිටපු දැවැන්ත සිතින් දියුණු කරගත්ත චිත්ත ප්‍රවේග, නැත්තං චිත්ත ප්‍රවේගත් එක්ක ගනුදුනු කරපු සියලු දෙනා මේක දැනන් උන්නා. එහි අතීත පැවැත්ම කෙසේ වෙතත් වර්තමාන වෙන විට සමාජ මාධ්‍ය හා එතකොට ශ්‍රෝක ජීවත්වෙන් සියලුම් දෙනා ශ්‍රී ලංකාව කෙරෙහි ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් තබා ගන්නවා. ඒ තමයි MCC ගිවිසුම කියන එකනුත් අපිට අවබෝධ වෙන්නේ මේ ලෝකයේ ධනවත්යයි සඳහන් කරන ඇමරිකාවැනි රටවල් අපේ රටේ තිබෙන ස්වභාවික සම්පත්වලට කොතරම් ඇලුම් කරනවාද සහ ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්නවාද කියන එක උඩ. එතකොට ශ්‍රී ලංකාව අපේ මාතෘභූමිය මේ ලෝකයේ උසස් තැනක තියෙනවා කියන එක, නැත්නම් ගුරුත්වාකර්ෂණ බලයෙන් අඩු ඉතාම හොඳ ලෝකයේ සම ගණදිනු කරන්න පුළුවන් වාතාවරණයක තියෙනවා කියන එක තිස්ස ජනනායක සර්ගේ වීඩියෝ එකිනුත් මම ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දන්නට තාරුණ්‍ය පෙළ ගැහෙනකොට ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ඇමරිකාව, සෞදි අරාබිය සහ මේ ලෝකෙ සිටින සීලුම රටවල් ඉතාලි ප්‍රමුඛ කරගත් අපිට උදව් කරනවා. එතකොට ඒ උදව් කරන්නේ ඔවුන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හැබැයි අපි නිවැරදිල සේවා කළමනාකරණය කරලා ගොවීන්ට ලබා දුන්න හින්දා වීඩියෝ මාර්ගවලින් අපි ලෝකයා සමග සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීම කොතරම් ප්‍රබලද කියනවා නම් මේ වෙනකොටත් ලංකා පුරාම විශාල වශයෙන් කුඹුරු පුරන් කුඹුරු අස්වද්දන්නට ප්‍රමුඛ කරගත් ගම්මාන සිටින ගොවියෝ විදේශ අපගේ යහළු එළියන්ගේ මිතුරු මිත්‍රයන්ගේ නැත්නම් අපේ විදේශගත සිටින ඔබ සියලු දෙනාගේම උදව් අපේක්ෂා කරමින් වර්තමානයේ සිටින කාලයක් මේක. මේ කෙසේ වෙතත් වර්තමාන කාලයේදී තාරුණ්‍ය විසින් අපේ රටේ තිබෙන නැතිනම් අපේ රටේ අපිට හරියට කළමනාකරණය කරගන්න බෑ කියලා සිතන දේවල් කළමනාකරණය කරා. එතකොට ලංකාපුරම චිත්‍රයන්ද, ලංකාපුරම මුහුදු බෙරළවල් නිෂ්පා මේ පිරිසිදු කරා. එතකොට ලංකාපුරම තියෙන කැලෑවලට ගිහින් ඒවා යළිත් රෝපණය කරා ගස්කොළන්. එතකොට මේ මේ පොලිතින් විරෝධී ක්‍රියාවලිය වල නිරත වුණා. ඒ සමග පුරන් කුඹුරු ටික අස්වද්දන්න පුළුවන් වාතාවරණයත් ගොඩනගා ගන්නවා. මෙන්න මේ කාරණා සියල්ල එකිනෙක අරගෙන බලනකොට පසුගිය මාස කීපය තුළ ඉතාමත්ම හොඳ තැනකට අපේ රට ආවා. මම විශ්වාස කරනවා අපේ රටේ නිලධාරීන්, දේශපාලඥයන්, ජනතාව සහ තරුණ තරුණියෝ සහ බාල දූ දරුවන් අපේ රටේ සීලුම් පුරවැසියෝ, මේ රටේ ජීවනාලිය. ඉතින් අපේ රට ඉතාම කුඩා රටක්. හුඟ දෙනෙක් විශ්වාස කරනවා අපේ රට දියුණු නෑ කියලා. මම ඒකට විරුද්ධවයි. මොකද අපේ රට ගොඩක් දියුණු තත්ත්වයක තියෙන තැනක්. මොකද ගස්කොළන් අතින් සහ මේ ලෝකයේ ගත්තාම තිබෙන ස්වභාවික පිහිටින් අතින් දිය ඇලි වලින් සතා සීඋපාවතින් මිනිසුන්ගේ සිනහවතින් මිනිසුන්ගේ ගුණ ධර්මතින් ලෝකයේ අංකයකට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ කාරණා ඔස්සේ අපි රටක් විදිහට දියුණුයි. නමුත් අපේ මානසික පට්ටම එක පිළිගන්න ලෑස්ති නැති ස්වභාවයක් තියෙන්නේ. ඒකනම් ප්‍රධාන හේතුවක් ලෙස අඳුන ගන්න කැමති අපේ රටේ පක්ෂ ක්‍රමයක් තිබෙනවා. ඒක මේ රටට ගැලපෙන්නේ නැහැ. මොකද මම මගේ යාළුවෝ එතකොට මේ සියලු දෙනාම සමාජයට යම් මෙහෙවරක් කරන්නේ පාටපක්ෂ ભેදකින් තොරව වෙන්න පුළුවන්. නමුත් දැන් මේ තිබෙන ඡන්ද වකවානුත් එක්ක මිනිස්සු බෙදිලා කටයුතු කිරීම සමාජ සුබ සාධනයට බාධාවක්. දැන් ඊතල කොරියාවෙන්, ඉතාලියෙන් පසුගිය මේ පැය 24 තුරු ලංකාවට පැමිණි අපගේ සහෝදර සහෝදරියන්ට හමුදාව එකතු වෙලා අපිරත්තරම් විරු එකතුලා උදව් කරන බව ඇත්ත. නමුත් සාමාන්‍ය ජනතාවට වගකීමක් තිබෙනවා ඔවුන්ට අවශ්‍ය කරන දෛනික උපකරණ. එතකොට අඩුම ගානේ පස්පංගුව, මේ ලෝකෙ තිබෙන විශේෂම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න පුළුවන් දෙයක්, ලෙඩ රෝග වළක්වන්න පුළුවන් අපේ ආදි මුතුන් මිත්තෝ බෙලිමල්,
එතකොට පස්පංගුව මේ ආකාරයෙන් අපේ රටේ තිබුණ ස්වභාවික වෙදකම ඔවුන්ට අනුයුක්ත කරන්න පුළුවන්. එතකොට අපේ රටේ ජනතාවට සේවය කිරීම අරමුණින් තමයි කටයුතු කරන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්න කොහොමද කරන්න ඕනේ කියලා. දැන් මේ වෙනකොට ෂරියා විශ්වවිද්‍යාලයේදී අපගේ කණ්ඩායමක්, ඒ කියන්නේ අපේ රටේ ඉඳලා ආපු කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය කරන ආහාර පාන, ඇඳුම් පැළඳුම් සියලුම දේ අපේ රත්රම් විරෝ විසින් කළමනාකරණය කරන ලබා දෙනවා. නමුත් ජනතාවට වගකීමක් තිබෙනවා. ඔවුන් මේ රටට ඉතාමත්ම කාලෝචිත මොහොතක උදව් කරපු සිද්ධීන් අමතක නොකර සිටීම, විශේෂයෙන්ම සුනාමි අවස්ථාවලදී, යුද්ධමය අවස්ථාවලදී, එතනින් එහාට ගිහින් තව ගම් වතුර අවස්ථාවලදී, එතකොට ස්වභාවික සම්පත් නැති වුණාම ඒ රටවලින් අපිට කොච්චර දේවල් එවලා තියෙනවද? මෙන්න මේක ජනතාව පිළිගන්න ඕනේ. ඒක අමතක නොකරන්න ඕනේ. දවස් 7ක් යනකම් අපේ රටේ මිනිසුන්ට දේවල් මතක හිටින්න කියලා කියවණක් තියෙනවා. ඒක බොරු දෙයක්. නැත්තම් මෙච්චරම් අතීතයක් අපේ රටේ මිනිසුන්ට මතක තියෙන විදිහක් නැහැ. හොඳයි. එතකොට දැන් ශරීර විශ්වවිද්‍යාලයේ අපේ කට්ටිය ඉන්නවා. අන්න ඒගොල්ලන්ට යම්කිසි දෛනිකව අවශ්‍ය කරන දේවල් තියෙන්න පුළුවන්. මේවා ජනතාවට නිවේදනය කරන්න පුළුවන් මිනිස්සුන්ට. කියන්නේ හැමදේම රජයෙන් අඩු මුදලින් ගන්න නැතුව අපිට පුළුවන් ඒවා ගිහින් දෙන ජනතාව විදිහට එකතු කරන්න පුළුවන්. අපිට මම දැක්කා ලංචීට්ල දාන්න බත් කනවා. අතර මට අපිට පුළුවන් සහල් ටිකක්, දේශීය සහල් ටිකක් ගිහින් දෙන්න උයාගෙන කන්න. එතකොට ඒකෙන් තියෙන පෝෂණයෙන් ඉතාම ගුණදායක ආහාර වේලක් ඔවුන්ට ලැබෙනවා. එතකොට අපිට පුළුවන් ඇඳුම් ටිකක් ගිහින් දෙන්න. එතකොට අපිට පුළුවන් දත්බුරුසු ටිකක්, කාබනිකව නිෂ්පාදනය කරපු ආහාර ටිකක් ගිහින් දෙන්න. මෙන්න මේ කාරණා ටිකක් දැනුවත් කිරීම සඳහා තමයි මම වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි මේ දිනයන්දී පවතින අධික රස්නය නිසා ජනතාවට පුළුවන් ඉතාමත්ම කාලෝචිත ඉදිරි පියවරක් වශයෙන් දැන් වැස්ස ලැබුණාම පැල සිටුවීම ව්‍යාපෘති පටන් ගන්න. ඒකට ජනතාව විසින්ම නියෝජනය වෙන්න ඕනේ. එතකොට උගත් බුද්ධිමත් වියත් උනට වඩා රට කෙරෙහි හැඟීමක් නැත්නම්. එතන හැඟීම කියන එක එන්න ඕනේ මේ අභ්‍යන්තරෙන්. අභ්‍යන්තරෙන් හැඟීමක් එනවා කියන්නේ සබදාහම සමග එකතු වෙනවා. ඉතින් මේ පුංචි වීඩියෝ එක මම අවධානය කරන්න ඕනේ කාරණා දෙකක් සම්බන්ධයෙන්. එකක් තමයි පිට රටින් එන සීලුම් දෙනා උඟක් බලාපොරොත්තු තියන ලංකාවට එනකොට ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම තියාගෙන පිළිගන්න පුළුවන් අවංක තාරුණ්‍ය ඉදිරියට එන්න ඕනි. අනිත් කාරණා තමයි අපේ රටේ තිබෙන ස්වභාවික වෛද්‍ය ක්‍රමය ඒගොල්ලන්ට දෙන්න ඕනි. මෙන්න මේ කාරණා දෙක. අනිත් එක තමයි අපේ රටේ සිටින සීලුම් දෙනා කෙදිනකෝ මැරෙන්න පුළුවන්. දැන් මේ මොහොතේ මම කතා කරලා හෙට දින මම මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම මැරෙන ජීවීන් ලෙස සලකා ජීවත් වීම සුදුසුයි. එතකොට දැන් මගේ රටට යම්කිසි රෝග පීඩාවක් එනවා නම් විදේශගත සිටින සීළු දෙනාම උදව් කරනවා. එතකොට ඒ රටවල යම්කිසි ප්‍රශ්නයක් තියෙනකොට මෙහෙට එනකොට අපි ඔවුන්ව පිළිගන්න ඕනි. අපි ඔවුන් ඉතාමත්ම කාලෝචිත ලෙස, ස්වභාවික ලෙස සනීපාරක්ෂණ ලක් කරලා ඒ දේවල් පිළිගන්න ඕනි. එතකොට නිලධාරීන් සතු යම්කිසි වගකීමක් තියෙනවා. ඒක පැහැර හරිනව නෙමෙයි එතන වෙන්නේ. අපේ අදහස් බෙදා ගන්න ගියාම අපි දැකලා තියෙන පාර්ලිමේන්තුවේ වුණත් කිසිම කෙනෙකුට ගෞරව කරන්න නැතුව කෑ ගහනවා. මෙන්න මේක දැකපු තාරුණ්‍ය තමයි මේ රටකින් සල්ලි හැම්ම කරලා යලිත් රටවල යම්කිසි ගැටලුවක් තියදී මේ රටට එන්නේ. එතකොට නිලධාරීන් උත්සුක වෙන්න ඕනි, කරුණා කරලා අපේ රටේ මේ තිබෙන තත්ත්වය අවබෝධ කරගැනීමේ කාලෝචිත මාතෘකාව සම්බන්ධයෙන් ඔබගේ අවධානය යලිත් යොමු කරන්න. මට කියන්න තියෙන්නේ අපේ භූමිය තමයි ලෝකේ තියෙන සුවිශාලතම ගුණයන්ගෙන් යුතු භූමිය. මේ භූමිය ආරක්ෂා කරගන්න ඕනේ මනුස්ස විදිහට අපිට ඉන්න. ඊළඟ මොහොතේ ලෝකෙ මොනවයිද කියන්න බෑ. ඒක තමයි සබහා ධර්මය. නමුත් මේ ඇති වී තිබෙන වර්තමානයේ යම් ගැටලුකාරී ස්වභාවය අපේ රටේ අපේ හදවත් තුළ, නැත්නම් අපේ ගැමිකම තුළ, අපේ ස්වභාවික සම්පත් තුළ තිබෙන ප්‍රතිශක්තිකරණය තුළින් නැති කරන්න පුළුවන්. අපිට පුළුවන්කම තිබෙන පිරිත්පැන් වතුර ටිකක් හරි ඒ මහතුරුන්ට ගිහින් දෙන්න පුළුවන් නම් ඒක තමයි රටක් විදිහට අපි ලබන සතුට. අන්නේ සතුට යලි යලිත් වර්ධනය කර ගැනීම පිණිස ඉදිරි දිනයන්හිදී ඔබ සමග එකතු වී එම ශරීර විශ්වවිද්‍යාලයේ අපේ නැවතුම්ගෙන සිටින සීලුම සහෝදර සහෝදරයන්ට යම්කිසි උදව්වක් කරනවා නම් අන්න ඒක තමයි මේ රටේ ඉතාමත්ම ප්‍රබල කාරණාවක් යන්නේ. අපේ රටේ දන්සල් ක්‍රමයේ තිබිලා තියෙනවා. එතකොට එහෙම දෙන්නේ රටක් ස්වයංපෝෂිත වුණාම. තවම ඒවා තියෙනවා අපේ. ඒකෙන්ද අපි අපටම උපකාර කරගනිමු. හොඳයි. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, තෙරුවන් සරණයි.